ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ මේකට යොදාගත්තේ අවස්ථානෝචිතවයි. ඉතින් ඒ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්න මෙහිමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින ආනාපාන සතිය සංසිදී පවතිදී යටපත් වූ කෙලෙස් ගොජ දමමින් මතු පිටට එන බවත් ඒවා මෙනෙහි නොකර පිටවීමට ඉඩ දිය යුතු බවත් අවසුසේක ස්වාමීන් වහන්සේ මේ අප මුහුණ දිය යුතු ආකාරයේ තවදුරටත් පැහැදිලි කර දෙනමින් හිතා කාරණිකව කියා දෙනමින් ගෞරවීලා සිටිමි. ඉක්මනින් ආශර් ප්‍රසාර සංසිද නිසා මේ කෙලෙස් දුරු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් කාරණිකව ඉල්ලා සිටිමි. මේකට ඇත්තටම මේ කාරණෝ ඉසර ඉදිරියට තල්ලු කරන්න හේතු කරුණු මේ උදව් වෙන හේතු කරුණු දෙකක් මතක් කරන්න පුළුවන්. ඒ ආනාපාන සංසුනට පස්සේ ඒ මතුවෙන දේවල් සියල්ල චේතනා විරහිත බව තමන් තේරුම් ගන්න පුළුවන් නම් ඒකට මොන දිමේ ශක්තියක් එනවා. මේක මම හිතලා කරන දේවල් නෙවෙයි. ඇතුළට එන සංඥා නැති වෙනකොට ඇතුළේ සංඥා පිටතට යනවා. ආනේ කොන්දේට දැනගත්තට පස්සේ මේ සතුාලකින් සරව පිට වෙනා වගේ චේතනා විරහිතව අසංස්කාරිකව මේක සිද්ධ වෙන බව දැකීම ලොකු සුද්ධියක්. දෙක එවුවා එම තියාගෙන සිටීම මේ සංසාර දිගට පවත්තරන දෙයක් බීජ කර්ම බීජ වගේ. ඉතින් ඒවා ලැජ්ජිතයි දුක්ඛිතයි පීඩාකාරී. නමුත් මේ පිට වෙන වෙලාවේදී ඒක පිට වෙන්න දෙන්න නම් ලෑස්ති වෙලාම යන්න ඕන. මොන විදිහකින් හරි ඒකට ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා කරන්නේ ලෑස්තිලා ගියේ නැත්නම් මෙනේ කරත් කමක් නැහැ නොකරත් කමක් නැහැ. ඒ විදිහට පිට වෙන්න දෙන්න ඕනේ. ඉතින් හිතා ගන්න ඕනේ අපි සංසාරේ කොච්චර කල් එකතු කරගෙන ආපුවාද මේ අපි හිතන තරම් ඉක්මනට අයින් කරන්න බෑ. මොකද ඒ තරම් එවුවා බැඳි බැඳි අවිල්ල තියෙන. නමුත් මේ ක්‍රමේ බුදු ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ නමක් විතරක් කියන ක්‍රමයක්. හුඟ දෙනෙක් කියන්නේ මේක සර්බලධාරි දිව්‍යන් වහන්සේගේ වැඩක් කියලා. නමුත් තමන්ට පුළුවන්. ඒ නිසා මේකට මම මූණ දිලා හැකිතාක් මේ කවරවලියේ තියෙන කුණු එළියට යන්න අරින්න ඕනේ කියලා ලෑස්ති වෙලාම යන්න ඕනේ. ආනපන සංසිඳනකොට මේවා එනවා. මොනම විදියකින්වත් චේතනා විරහිත එන බවත් කිසිම විදියකට මේකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ. තමන්මයි වගේ කියන්න ඕනේ. අනේ කාරණා දෙක සිහිපත් කරගෙන මේකට මොහොන දීම තමයි ඒක තමයි ඇත්තටම යෝගාවචරයි කියලා කියන්නේ. අපි මේ සන්නහය බැඳගත්තේ මේ සටනට මොහොන දෙන්නයි පුළුපුලන් වෙලාවේ මොහොන දෙන එකයි තියෙන්නේ. ඊගා ප්‍රශ්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ මෙනෙහි කිරීමේදී නැත්නම් විපස්සනා වෙදී විතක්ක ਵਿਚාර දෙක නැතිවක සමාධියට හිත වැටෙන විට ආස්වාද ප්‍රසවාස දෙක තිබීදී ශරීරයේ තියෙන බව දැනෙනවා. ඒ අවස්ථාවේදී දැනෙනවා කියලා ඒ අවස්ථාවේදීද දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ මේ විනෝද පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරලා හඳුරන්න බෑ. මෙනෙහි නොකර හිටියොත් නිින්දට වැන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා දෙකටම පොදු දැනෙනවා දැනෙනවා එහෙම නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා තව විශේෂයෙන් කියනවනම් මට නිඳ ගිහලා නැහැ මම මැරිලා නැහැ මම විසංය වෙලා නැහැ අවදියෙන් ඉන්නවා කියන එක හිතට වදින්න දැනෙනවා නැත්නම් ඉන්නවා කියලා මෙනේක කරුණේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ විතක්ක සංඨාන සූත්‍රයේ විස්තර කළ බොහෝ කරුණේම සූත්‍රයේ අටුවාවේ සඳහන් ඒ වාදයි දැනගැතිමට කැමැති කවුරුන් පහදා දෙන්නෙමින් ඉල්ලමි. අටුව අවිතික ඇති උඟක් වෙලාට මේ සූත්‍රයේම මේ වෙනත් විතර්ක කල්පනා කිරීම එහෙම නැත්නම් මේක ලැජ්ජිත තත්ත්වයටපත් වෙන එක එහෙම නැත්නම් අසත්‍ය අමනිෂිකාරයක මෙනෙහි නොකර සිටීම එහෙම නැත්නම් විතක්ක සංඨාන සංඛාර කල්පනා කර බැලීම සහ ආයාසින් මිදිකා හැරීම කියන මේ පහ සෑහෙන විස්තරයක් නිදර්ශන සහිතව සූත්‍රයේම සඳහන් වෙනවා. මට අතුවයන මොකද්ද තියෙන්නේ කියලා කියන්න මට එච්චර මතක නැහැ. මේක ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ. Most venerable reverend sir, I take this opportunity to pay the gratitude to you sir and the esteemed Dhammajiva foundation for providing this golden opportunity to us. In today's sermon you mention about viriya that it is of three kinds. Please be more specific and give us in detail. As I
remembered only two of it is kind, Araddha Virya, Paripurna Virya. You said that it is good in investment, which will bring you many faults. Destructive emotions, could you kindly tell us more about it? As far as the three kinds of energies are concerned, Araddha Virya, Kahita Virya, Paripurna Virya. Araddha Virya is the launching effort, Paggahita Virya is sustaining effort, Paripurna Virya is fulfilling effort. So when you are conducting an endeavorance all the time, not only in meditation, anything, economic endeavorance or any political, Araddha Virya is the embarking or the launching, and Paggahita Virya is the struggle, and Paripurna Virya is the fulfilling. So this is the way the Buddha has explained. So I remember I mentioned all the three aspects while in the sermon too. And destructive emotions, could you kindly tell more about it? Easy way is you can purchase the book, Destructive Emotion by this Mind and Life Society has published. It is done by basic compilation, by Thurman. So it's a very thick volume and a huge amount of information, but at least two chapters will give you the real cross-section, how the transformation of consciousness, or it is explained in scientific terms. ඊගාවෙක පර්යංකේ සිටීමේදී ගතේ සිටී ඇතිවෙන පස්සම්බය සමග දැකිය හැකි ශාන්ත වූ විවේකී තුලදී ධම්මානුපස්සනා කිරීමෙන් ප්‍රඥාව වැඩි දියුණු කරගත හැකි නොවේද? උපදේශයක් කාරණක ඉල්ලා සිටිමි. ධම්මානුපස්සනාවක් සිද්ධ වෙනකොට වැඩි ප්‍රඥාවක් තියෙනවා. කරන්න යෑමේදී මම ඉස්සර වෙන නිසා. කරන්න යන හැම වෙලාවකදීම කරන හැම එකකදීම මම ආයෙනේ වැඩෙනවා. නමුත් සිද්ධ වෙන එකයි අසංස්කාරිකව සිදු වෙන එකයි වඩා හොඳ. දානයක් දෙනකොට සසංකාරික කරනට වැඩිය අසංස්කාරික සිද්ධ වෙන එකයි කියලා මේ ඒක අභිධර්මයේ පවා අටුවාව පවා පිළිගන්න නිසා ධම්මානුපස්සනාව වෙනකන් ඔය මේ මොකද්ද කියන්නේ allele තැම්බෙනකන් වැහුම් අර අර කෝරු යන බලන්න යන්න එපා. ඔක්කොම වහලා තියන්න තැම්බුණාට පස්සේ කන්න බුල. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපානයේ හුස්ම රැල්ල එක් නාස්පුඩුවකින් එනම් වන් නාස් පමණක් දැනිම සිදුවේ. මේ දීවකලක සිට මෙසේය අවුරුද්දකට වැඩි. මේ ප්‍රශ්නයක්ද නැතොත් නොසලකා හැරිය හැකිද? ඒ කියන්නේ මේ තමන්ට අහන්න තියෙන එක ප්‍රශ්නයයි. ආනාපානයේ හුස්මේ හිත යෙදුවට පස්සේ මේකේ තියෙනවනේ වම් නාස්පුඩු කියලා හැම පාරම එනේන ආස්වාසේ වම් නාස්පුඩුවේ දැනෙනවනම් සතිය තියෙනවා. අපිට මේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි අවශ්‍ය කරන්නේ සත්‍ය පවත්තන එකනේ. ඒ නිසා මේ එනේන වතාවේ වම්නාස්පුඩුවේ දැනෙනවනම් ඒක අනෙක් ප්‍රශ්න අමතක කරලා සතිය අඛණ්ඩභාවයේ මත ශ්‍රද්ධාවෙන් පීතියෙන් චිත්ත විශ්වාසයෙන් අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවස් දෙක තිහදී කළ සාකච්ඡාවකදී විපරිණාමයේ වෙනස් වීම, එපා වීම, මූසලකම යන තත්ත්වයන් මානසිකවත් භෞතිකවත් කාලයක් යැවෙමින් නැති වෙන බව සඳහන් කළා. මේ ස්වභාවිකම සාධාරණ හේතු සහිතව මනුෂ්‍යයතුල සිදුවන දෙයක් කිව්වා. මායේ පිළිගැනීමේ ප්‍රශ්නේ විවාහයකදී ස්වාම පුරුෂයෙක් බිරිඳ අතර තිබූ සම්බන්ධයේ මානසිකව හා කායිකව සුන්දර වූ නම් එවැනි දෙදෙනෙකුට එම මූසලකම මූසල තත්ත්වයට නොවැටීමට ධර්මානුකූලව පැහැදිලි කරනවාද? ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ forewarned is forearmed කියලා. ඒ කියන්නේ මේ සාර්ථක විවාදී ජීවිතයකට සත්‍ය පවත්න්නේ කොහොමද කියන එක වගේ මට පේන්නේ. ඉතින් මේ මට මතකයි කියලා තිබුණා මේ ගෝයන්ක භාවනා ක්‍රමයේ ඉස්ලාම අච්චුගහ පොත ලීලා තිබුණේ මේ towards a better living ද මොකද්ද කියලා. හොඳට සංසාරේ
ජීවත් වීමට මේ සතිය පාවිච්චි කරන්නේ. ඉතින් බික්කු බෝධිය තුමනම් මේ භාවනාව තියෙන පෞල් කන හැටි උගන්නන්න නෙමෙයි. භාවනා දිනකින් ගැළවිලා පැත්තකට වෙන එක. ඒ නිසා මේක පලිප්පුවේ දම දම හොඳ හොඳ කරගෙන බැඳර වාසීති බැඳගත්ත බෙරි ගහ ගන්නකොට නම් ධර්මානුකූලව හැසිරෙන්නේ කොහොඳයි. එතකොට එකයි තියෙන්නේ ඉවසපම් පපුව කියලා පපුව අත ගා ගන්න එක විතරයි. දැන් ඉතින් මොකද කරන්නේ? වෙච්ච දේ. එහෙම නැතුව අද හරියට පාවිච්චි කරනවා මේ ධර්මය මේ ජීවිතයේ ඇතිවෙන භෞතික ප්‍රශ්න විසඳීම. ඒක ධර්මයට බැරි එකක් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ධර්මයේ නිමාව නිෂ්ඨාව. ධර්මයේ කරගෙන යනකොට හම්බෙන ඉබේ ලැබෙන ලාභයක්. ඒක නිසා බටහිර ලෝකයේ මේ වගේ ප්‍රශ්න හරියට මතු කරනවා. මතු කරලා මේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන, සාර්ථක බිස්නස් කරන්න, සාර්ථකව දේශනයක් පවත්වන්න කොහොමද මේ පාවිච්චි කරන්නේ කියලා කියන්න පුළුවන්. ඒක මම දකින්නේ ඒක වෙන්න අරින්න අපි ඉස්සල්ලාම කරන්න තියෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට ඇති කරුණු දුකට හේතුව දැන් සලකනවා මිසක් ආ මේ සංසාරේ පැවැත්වීමට අවශ්‍ය කරුණු වලට අපි අක්‍රෝර වක්‍රවhari උදව් කරන්න ගත්තොත් මේක යටපත් වෙලා අරක මතු වෙයි. ඒක නිසා සාර්ථක විවාහ ජීවිතයකට පාවිච්චි කිරීමක පිළිබඳව උපදෙස් දෙන්න මම එච්චර කැමති නැහැ. අනිත් එක මම බඳලත් නැදීින්ද මම සුදුසුසෙකුත් නෙවෙයි. නිදසුනක් ඇටියට ගතොත් නකුල මාතා හා නකුල පිතා මෙවැනි තත්ත්වයක් කිපපාගේ දෙදෙනෙක් බව කියව ඇත. හොඳ දෙද අතර තිබී ඇති ගැඹුරු ආදරය හා නැවුම්කම මේ විපරිණාම වෙනස් වීම පාමියන තත්ත්වයන්ද යටත් නොවුනි මොන කරුණ නිසාද ධර්මයෙන් අපට මේ පැහැදිලි කළ හැකිද? නකුල පිතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විපස්සනා දිනු කරපු උපාසකයන් අතර පළවෙනි කෙනා. ඒ නිසා ඒක විපරිණාම නොවුණා නෙවෙයි, ඒ විපරිණාමේ තේරුම් ගන්න ගත කරපු කෙනෙක් නිසා ඒකක්වත් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඒ නිසා මේ දෙන්නම ඒ ගෘහ ජීවිතේ නෙවෙයි පළවෙනි තැන දා සලකලා තිබුණේ. ඒ ලැබිච්ච ගෘහ ජීවිතේ පුළුවන් තරම් භවනාට යොදවපු නිසා ඒක නිසා මේ ප්‍රශ්න පුංචි කළ සලකන එකයි කරලා තිබුණේ. එහෙම නැතුව මේ භාවනා ජීවිතයේ ඝාතක ගෘහ විද්‍යාවක් ගෘහ ජීවිතයක් සඳහා කියන තේමාව නෙමෙයි තිබිලා තියෙන්නේ. ගෘහ ජීවිත ගත කරද්දි සාර්ථක භාවනා ජීවිතයක් ගත කරන්න බෑ. එතකොට අර ප්‍රශ්න ගණන් නොගෙන ඉවසා සිටීම තමයි පළවෙනිම දේ. ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල නාස්කාග්‍රේ කොටස් තුනකට බලන්නේ කෙසේද? සක්මන් භාවනාදී හුස්ම රැල්ල බලන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න. මගේ පටලවිල්ලක් වෙලා තියෙන්නේ මේ කියන එක දැනට භාවනා කරනදී මට කියනවනම් කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. නමුත් මේකට වෙන විදිහ මේකට උත්තර දෙන්න ගත්තොත් මේ වැරදි ප්‍රශ්නේ සමාදම් වුණා වෙනවම. ඒ නිසා කවුරු හරි කැමති නම් දැනට ආනාපානේ කරන්නේ කොහොමද කියලා ඒතන තියෙනවනම් සුද්ධ කරන්න යමක් මට කියත හැකි. නැත්තම් මේ තුන් පැත්තට බලනවා කියන කතාව මේ මට ප්‍රශ්නේ වැටහෙන්නේ නැහැ. කවුරු හරි කැමති නම් ඒකට තමන්ගේ අත්දැකීම එකතු කරන්නේ එතකොට අපිට උදව් කරන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ප්‍රශ්න. කර්තෘ ස්වාමීන් වහන්සේම දීර්ඝ කාලයක් තිස්සේ විපස්සනා වඩනවා. දැන්ට අවුරුදු 2 3ක් තිස්සේ පිටින් එන තොරතුරු ඇතුළට ගැනීමට මනස අකමැති බවක් පෙනෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන කරුණු උදාහරණයක් රටේ තොරතුරු ආදී. ඇහෙනකොටම මනස ඒව ඇතුළට එන්න ඉස්සර ප්‍රතික්ෂේප කරනවා, රිජෙක්ට් කරනවා. කරුණු කොතරම් වැදගත් වුණත් මනසෙන් ලිස්සලා යන ගතියක් තියෙනවා. සමහර වෙලාවට කාර්ය බහුල ජීවිතයේ සමාජයට ගියාම ඒලියන් කියන්නේ බාහිර කෙනෙක් වගේ දැනෙනවා. ඇයි රටේ ලෝකයේ වෙන දේ දන්නේ නැහැ. ඒ වගේමයි මට අදාළ නැති විශේෂ සම්බන්ධයෙන් ඒ වගේම මට අදාළ නැති විශේෂ සම්බන්ධිනුත් මේ මනස කම්මැලි වීමක් කියලා සමාහට හිතනවා. කරුණාකර පහදා දෙන්න. මේක ඇත්තටම මේ උද්‍යෝගය මේ වකිරේ ඇති අපි සිංහලෙන් කියන පැනලා දෙන ගතියක් නැහැ. ඒ පස්සට එනකොට හිත බොහොම මේ සීතල ගතියක් එහෙම නැත්නම් කුසීත ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. ඒතියෙදි නිතිපතා භාවනා කරුවේ නැත්නම් නිතිපතා විශේෂම සක්මන් භාවනා කරේ නැත්නම් ඒ කිනාට මේ මනස ඇකිලිච්ච ගතියක් එන්නේ ඉඳී. මනසේ ලීන ගතියක් හැංගිලා යන ගතියක් එන්නේ ඉඳී තියෙනවා. ඒ වගේ වෙලාවට මේ ඇතුළත තොරතුරු වැඩි කරගන්නවා. දුර සමීපව ආස්වාස් ප්‍රස්වාසය බලනවා. මම දකුණ හොඳට බලනවා. එතකොට අර පිටින් නැති එක ඇතුළත හැරීම මිස පිටිමුත් නැතුවට ඇතුළත් නැතුවට ගියොත් මනස මොකක් හරි ෂට වැඩක් පටන් ගන්නවා. හුඟක් කරලා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ද්වේෂ කරනවා,
අන්නේම නොවීමට මේ මේක හොඳ දෙයක් එම් වෙනවා. වෙනකොට ඒ අඩුපාඩුව මකන්න අස්පනා පිට සිටින දේවල් පිළිබඳව වැඩි අවධානයක් දෙන්න ඕනේ. භාවනාවට නිතිපතා යෙදෙනකොට ඒ අඩුව මේ පිටින් එන එක අඩුව ඇතුලෙන් වැඩි වීමෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් නිසන් වනේ ඉන්නවනම් අපිට ඒ රේඩියෝ නැති වුණාට, පත්‍ර නැති වුණාට, ටෙලිවිෂන් නැති වුණාට ජයට ඉන්නවා. මොකක්වත් එහෙම මේ තාම මේ මයිල් හැලෙන්න පටන් ගත්තවක්වත් මොකක්වත් වෙලා නැහැ. gediya pitimme එහෙම තියෙනවා. ඇත්තටම බලනකොට ඕගොල්ලන්ට වැඩි හොඳින් ඉන්නවා වගේ පේනවා. ඒක නිසා මේව ඔක්කොම මේ පිටින් දාගත්ත කරදර. ඒ නිසා අයවා අයින් කරන්න පුළුවන් ධර්මේ නාමයෙන් යම් කිසි ප්‍රමාණයක කුසිතකමක් ආවත් මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම අවධානය කරනවා හැකිතාක් සක්මන වගේ හිත උනන්දු කරවන දේවල් වලින් තමයි මේ අඩුව සම්පූර්ණ කරන්න ඕනේ. ආනාපානී හුස්ම රැල්ල විවිධත්වයේ දිග රළු සියුම් සීත බලන්න ASCII උදරේ පිම්බි මැකිලිම ආරම්භ කොට විතේ විවිධත්වයේ බැලිම අවශ්‍යද? එසේ නම් මේ කරන්න කෙසේද? පිම්බි මෙදී තද වෙන ගතිය, බුරුල් වෙන ගතිය, ඉස් වෙන ගතිය, පාත් වෙන ගතිය, කම්පන චංචල ගතිය ආශස් ප්‍රසවාසයට වැඩිය බොහොම විචිත්‍රව පේනවා පිම්බි මැකිලිම. ඇත්තට මම මේ ආනාපානයට යොදාගත්තේ මේ පිම්බි මැකිලිම සම්බන්ධ තොරතුරු ටිකම මේ අරමුණට ගැලපෙන විදිහට යොදාගත්ත මිස පිම්බි මැකිලිමේ තමයි ගොඩක් හරිට වැඩිය විචිත්‍රව විසිතුරු පේන පටන් ගන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, ගිහි ජීවිතයක් ගත කරන යෝගාවචරිකයෙකුට ලෝකෝත්තර සම්මා සංකප්පයෙහි නික්ඛම්මේ කොතෙක් දුරට නිවන් පතා පාරමිතාවක් කරගත හැකිද? දිමාපිය ස්වාමි දූදරුවන් හැකිතරම් යුතුයකම් ඉටිකොට ඔවුන්ගේම ආශිර්වාද ලබාම මෙම පාරමිතාව සපුරා ගැනීම අනිවාර්යද? බුදුන් වහන්සේ මේ ගැන කෙසේ අවවාද දුන්සේක්ද? මේ පැහැදිලි කර අප වැනි යෝගාවචරීන්ට සානයක් උදා කරනසේක්වා. නික්ඛම්මේට කියන බලා විවේකයේ කියලා නැත්නම් මේ කාමයෙන් නික්මීම කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක. මේ කතා කරන්නේ කාය විවේකය ගැන. ඒකට අවශ්‍යයි කායි විවිකයට වැඩිය ශ්‍රේෂ්ඨයි චිත්ත විවේකය. පුළුවන් තරම් නීවරණයන්ගෙන් තොර විනාඩියක් දෙකක් පැයක්මාරක් ඉන්න පුළුවන් නම් එතකොට හම්බෙන නිරාමිෂ සුඛය ඔය ඕන දෙයකට වැඩිය හොඳයි. ඊට වැඩි උපදී විවේකය කියලා කියන්නේ හිතේ තියෙන ෂටගති මායාවී ගති, එහෙම නැත්නම් වංචනික ගති, අනුශේ ධර්ම දැන අඳුරගෙන ඒවට ලැජ්ජිත භාවය ඇති කිරීම, ඒක පිළිකුල් කිරීම. ඒ මතින් හිත උපදි විවේකයක් ලබා ගන්නකොට ඒක සඳහා ගිහි පැවිදිකම නෑ, හැබැයි manussකම අවශ්‍යයි. manussකම තියෙනවනම් ඒ කිසිම බාධාවක් නෑ. හැබැයි ගිහිව කරන එක ලොකු ප්‍රයෝගිකකින් කරන්න ඕනේ. නමුත් ප්‍රයෝග සම්පත්‍ය තියෙනවනම් ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කාගේද මේක කියලා තියෙන විදිහට දිවාපිය ස්වාමි දූදරුවන්ගේ හැකිතරම් යුතුයකම් හිටකොට ඔවුන්ගේම ආශිර්වාද ලබාම මේ පාරමිතා සපුරා ගැනීම අනිවාර්යද කියලා හිතලා නිකමෙට හරි සිද්ධාර්ථ කුමාරයා ඊගේ නික්පෙන්දි ඉස්සලා ශ්‍රාවුඩ කුමාරයා කිස් කරන්න ගියා නම් මොකද වෙන්නේ? ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කඩදාකත් අම්මෙන කකුල තියලා ගත්තලු එලිපත්ෙන් ඇතුළට ඒ ආශිර්වාද ලබා ගත්තොත් තව බබෙක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඉන් එහාට වෙන මොකුත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ, දානසාරාදී කැම බෙදා ගැනීමදී ශීලම ව්‍යංජන බෙදාගත යුතුද? කැමස්දී පමණක් බෙදා ගැනීම වැරදි නේද? කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. මන්දල මම නම් කණ්ඩ ඕන ටික විතරයි ගන්න. බෙදෙන කොච්චර જાති විදවත් මොකද මේ සමහර දායකෝ ව්‍යංජන 32 බත් බෙදනවා. ඉතින් ඒව වෙනකොට දැකෝ එකක් ඕනේ බත් බලන්න. ඔක්කොම අයින් කරලා හාරලා ගන්න. ඉතින් එතෙන්ට යනකොට අමාරුයි කන්න. ඊට වැඩි හොඳයි ව්‍යංජන එකක් දෙකක් අරගත්තට පස්සේ. කොහොමයි ඒක නිසා ඒක මේ ඒකේ විනයක් හරි ධර්මයක් හරි මොකුත් නැහැ. කවුරු කොහොම බෙදුවත් පිළිගැනීමේ සීමාව තියෙන්නේ බාර ගන්න කෙනාටේ. ඒක නිසා ප්‍රයෝජනෙට සලකලා කරන්න තමන්ට කැමත ප්‍රයෝජනෙ ගන්න පුළුවන් හරි බෙදා ගන්න මිසක් ඔක්කොම බෙදාගත යුතුයි කියලා නීතියකුත් නැහැ. නොයුතුයි කියලා නීතියකුත් නැහැ. ඒක ටික කාලයක් පින්නපාත යනකොට තේරෙනවා. ආ
මට හැම විටම හිතිවිලි රාශියක් ඇත ප්‍රපංචද එකම දේ නැවත නැවත සිටීමෙන් පොඩි දේ ලොකු වී පටිග ඇති වෙනවා ලේසියෙන් පොඩි දේට සැලෙනවා it causes a lot of negative energy මේ අඩුපාඩු හොඳට තේරෙනවා නමුත් ඒ වැටුණාට කොපමණ උත්සාහ ගත්තත් නැවත නැවත ඉස්මතු වෙනවා I really want to learn to let go ඉතින් මේකෙදී මේ අර කලින් අහපු ප්‍රශ්න බොහොම සමානයි හිතවිලි ගොඩාක් රාශියක් මතුවෙන එක මේ හිත සුව වෙන බවට ලකුණක්. හැබැයි එතකොට මූල කර්මස්ථාන සම්බන්ධය තියෙනවනම් සුවයක් සිද්ධ වෙනවා. මේක දිගේ කතා කරතකොට ගිහිල්ලා මූල කර්මස්ථානේ මඟ අරව ගත්තොත් හිත පිට යamak. ඒ නිසා හිතවිලි තියෙද්දි ඒකේ ගොත් ගෙචී යන කතා ගැතන වෙනුවට නිතර හිතවිලි එන එකට උනන්දු වෙන්න පුළුවන් මේ ඒ හිතවිලි තියෙද්දි මට මූල කර්මස්ථානේ අල්ලන්න පුළුවන්. අඩු ගානේ ඉඳගෙන ඉන්න බව මේ නාම ධර්මයක් වෙන මූල මේ හිතවිලි එද්දී රූප කර්මස්ථානේ මේ කයට හිත දාගෙන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් මොනවාරි හොඳ දෙයක් මොනවාරි ශෝභන දෙයක් දැමීමෙන් තමයි ඒකට හිත යෙදීමෙන් තමයි ප්‍රයෝගයෙන් අර නුරුස්නා නපුරු දෙය අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට හැකිතාක් මූල කර්මස්ථානේ වාංගුව පිනිස නැත්තම් කය වාංගුවට පාවිච්චි කිරීම තමයි මේකට කරන්න තියෙන්නේ. මේක මේ හිතවිලි අයින් කරන්නට මේක නාස්තික දෙයක් නෙගටිව් එකක් කියලා පටන් අරගත්තොත් හිතවිලි තව තවත් වැඩි වෙනවා. ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණකට හිත යොදන එකයි මූල කර්මස්ථානයේ තියෙන ලාභය එකයි. ඒ නිසා මූල කර්මස්ථානයේ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කළ වරින් වර අර හිතවිලි වල කතාව කඩන්න කියනවා. කඩලා මූල කර්මස්ථානය හඳුල්ලා දෙන්න කියනවා. කාර්තර ස්වාමීන් වහන්සේ මෛත්‍රී වැඩීම හා සම්බන්ධවයි පෙර දිනක ධර්ම සාකච්ඡාවේදී මෛත්‍රී වැඩීමට හා ඒ පතුරු අලීමට සාර්ථක වන්නේ තමා සුවසේ සිට මෛත්‍රී වැඩීම කළ විටයි කියවිනේ. තුන්වන දින ධර්ම සාසාදී විතක්ක සංකාන සූත්‍රයේ දක්වන පළමු ක්‍රමෝපාය පැහැදිලි කිරීමේදී ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී වැඩීම ගැන සාකච්ඡා විය. මේදී ව්‍යාපාදයේ නැගී එන විට මෛත්‍රී වැඩීම හා පළමු සඳහන් තමාගේ සුවසේ සිටන විට මෛත්‍රී වැඩීම අතර වෙනස් තත්ත්වයන් බැවින් මෙම නොපැහැදිලිතාවේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ තුන්වෙනිදී ලියලා තියෙන ව්‍යාපාදේ නැගී එන විට මෛත්‍රී වැඩීම කවදාකවත් කවුරක්ක කියලා දෙල නැහැ. ව්‍යාපාදේ නෝ කොහොමඩක්වත් මෛත්‍රී වඩන්න බෑ. ඒ කඩින් වඩලා තිබුණ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාදේ එනකන් හින්නේපා මෛත්‍රී වඩන්න. ව්‍යාපාදේ නිතර එන එකක්. ඒ නිසා ඊට පළමුව තමයි සුවසේ සිට විට මෛත්‍රී වඩලා පුරුදු කරලා තියෙන්නේ. ඒක තමයි ව්‍යාපාදේ එනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතම යපදී ආවට පස්සේ මෛත්‍රී වඩන්න අවස්ථාවක් දෙන්නේ. ඒක නිසා මේ මෛත්‍රිය හරියට මේ පරණ බරකරත්වවල එඬරු තෙල් ටිකක් කරන් යනවා මේ එල්ලගෙන. හරි රෝදේ චරචර ගන්නකොට පොඩ්ඩක් දාන්න. ඒ වගේ තමයි මෛත්‍රියත් පොඩ්ඩක් එඬරු තෙල් කුප්පයක් තියාගෙන යන්න ඕන නිතරම. කොයි වෙලාවෙ චරචර ගයි දන්නේ නැහැ. ඒ චරචර ගන්න කැපෙනවා රත් වෙනවා සද්දයක් වෙනවා. ඒකට එඬරු තෙල් ටිකක් දාන එකයි කරන්නේ. එනිසා වඩා ගන්න ලද මෛත්‍රිය හැම වෙලාවෙම තියෙනවා. මොකද ද්වේෂය කියන එක අපිට ඕනම වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය ආවට පස්සේ මෛත්‍රිය වඩන්න බෑ කියන එක දුරට මතක තියාගන්න. ඒ නිසා මේ පහසුවක ඉන්න වෙලාවක පොදු කාරණාවක් විදිහට සුවසේ සිටින විට හොඳට පට්ටල වඩලා හරිබරි ගහිලා මම දැන් මෙතන සුවසේ ඉන්නවා කියලා කියන එකත් දුරදිගට නොගියට මෛත්‍රියක් වදා. ඒකෙම කියන්න බලන් පරියන්කේ සාර්ථකද නැද්ද කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ පම්පිඹි මහකිලිම කරන අතර ඉක්මනින් සංසිඳේ. ඉන්පසු පහසුවෙන් පැයක් දෙකක් පමණ සිටිවි. ඊට අඩුව නිශ්චල සිටියක. මේ සතියේ දියුණුවක්ද සමාධි වී නැති බවක් හැඟේ. වේදනා ඇඟසලවීම දැනේ. කරුණාකර සමාධිය හා සතිය මේ අයුරින් අහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙතන සතිය තියෙන බව ඉතින් හොතට විස්තර වෙනවා. නමුත් අරමුණු මාරු වෙද්දිත් ඒ සතිය පවත්වන්න පුළුවන් වෙනකොට එන සමාධියට කියන්නේ ක්ෂණික සමාධිය කියලා. එකම අරමුණකට පවත්වන සමාධියට තමයි සමත සමාධිය කියන්නේ. ඒ නිසා මේ සමාධිය තියෙන බවට කහවුරු වෙන්න තමන්ට ඒකේ ආනිසංස ලැබෙන්න මේක විශ්වාස කරගෙන යන්න ඕනේ. එතකොට අරමුණු මාරු වෙද්දිත් මාරු වෙන අරමුණ මත සතිය තියෙනවා සමාධියක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක හරියට කියනවා නම්
වාඩි වෙලා ඉනකොට අපි නාසිකාග්‍රේ හිත තියාන ආස්වාද ප්‍රසවාසය බැලුවට සක්මන් කරනකොට එක වෙලාවක වමේ බලනවා එකලට දකුණේ බලනවා ආය වමේ බලනවා ආය දකුණේ බලනවා බලන තැන මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ එහෙනම් සත්‍ය සමාධියක් ගන්න පුළුවන් අන්නේ වගේ එදිනෙදා වැඩ කරනකොට විවිධාකාර වැඩ කරාට ඒ දිග හරහා සතිය තියෙනවනම් වරක අතේ වරක පයි වරක ඇහි වරක කණේ වරක නාසී සතිය පිහිටනවා නමුත් සමාධියක් වැඩ. ඒ සමාධිය කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධිය නැත්නම් ක්ෂණික සමාධිය. අවදී ස්වාමීන් වහන්සේ භාවනා දියුණු කර ගැනීම පහසු සඳහා අභිධර්ම පිළිබඳ දැනීමක් අවශ්‍ය බව සමහරු කියති. චිත්තචෛසික පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ පිළිබඳ කරුණු පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සුත්තමේ ඥානයක් අවශ්‍යයි. ඉතින් ඒ සුත්තමේ ඥානට අභිධර්මයේ කිව්වත් එහෙම තව වෙන එකක් කිව්වත් ඒක එක්කනගේ රුචිකත්වනම තියෙන්නේ සුත්තමේ ඥානේ ඥානේ තුනින් එකක් ආරම්භක ඥානයක් අවශ්‍යයි. නමුත් ඒ භාවනා කරපු කෙනෙක් තෝරලා දෙන කොටසත් භාවනා නොකරපු කෙනෙක් අවශ්‍යයි කියලා තෝරලා දෙන කොටසත් අතර වෙනසක් තියෙන නිසායි භාවනා කරන කෙනෙක් අහන්න ඕනේ භාවනාවට ගැළපෙන දේවල්. අදාළ ඒ ප්‍රායෝගික කොටස් එහෙම නැත්නම් තොගේට ඉගෙන ගත්තට ඒ භාවනා නොකරපු කෙනෙක් නම් ඒක හොඳට හිටියද නරක දිහිටද කියන්න බෑ. බුදුම ස්වාමීන් වහන්සේ කියනවා කොච්චර ඉගෙන ගත්තත් නරකටම හිටින්නේ නෑ හරියට පාවිච්චි කරන්න ගන්න. ඒක මාන්නයට පාවිච්චි කරොත් මමයිනේ වැඩි කරන්න පාවිච්චි කරොත් ඒ ඉගෙන ගත්ත දේවල්ට ලෝභ කරොත් එහෙනම් අමාරු වෙනවා. ප්‍රයෝජනේ සඳහා පාවිච්චි කරනවා නම් ඉගෙන ගත්ත දේ අහක යන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපානේ සංසිඳී ශූන්‍ය ස්ථානයේ පැමිණීමෙන් පසු මායාකාර විඥානයේද ශරීරයේ රූපණ සලෝණ ගති ඇති කරන්නේ. කියා කවුරෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. ඇතර විඥාණයට වේදනාවක් උදව් කරනවා විඳීම් ලබා දෙන්න. සංඥා උදව් කරනවා පරණ මතක ගෙනල්ලා හැඳිනීම ඇතිකරනද සංස්කාර උදව් කරනවා එක එක සම්බන්ධතා දේවල් කරන්ද මේක ආලවට්ටම් කරන්ද ඉතින් ඒ තුනම වේදනා සංඥා සංඛාර කියන තුනම විඥානේ දරුවෝ ච විඥානයක් වග වෙනවා මොකද විඥානේ තනිකරණ මේ කරන්නේ චිත්ත තනිකරණ මේ කරන්නේ චෛතසිකයන්ගේ උදව්ව ඇතුව හැබැයි මේ චිත්ත චෛතසික ධර්ම වලින් එහා වෙන කවුරක්වත් නැහැ තමන්ගෙම චිත්ත සයිසික වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. මම පිම්බීම හැකිරීම කරන අතර අරමුණ නැති වී පය දෙකක් පමණ සිටිය හැකියි. කිචිලිතා ස්වල්පයක් ඇති වේ. මෙසේ නිමිත්තක් නොමැතිව සිටීම අනිමිත්තානුපස්සනාවට යොමු වීමට පුළුවන් වේද? ඒ කරුණාකර විචාර කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතර මෙහෙම කර කර ඉන්නකොට තමන්ට මේ ශක්තියක් අදිෂ්ඨානයක් ඇති වෙනවා මේ එලිලා ඉන්න දෙයක් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඒ දෙයට මූල ධර්මානුකූලව කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. නමුත් මෙතන ඇත්තරව නිමිත්තක් නැතිවීමවත් නෙවෙයි නිමිත්ත තියෙනවා එහෙම නැත්නම් නිමිත්ත හඳුනා ගන්න මට්ටමක නැහැ. නිමිත්ත හැංගිලා තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට ආශ්‍රය මතුවෙන්නත් පුළුවන් යට යන්නත් පුළුවන්. අවශ්‍ය කරන්නේ විශ්වාසය ඇති කරගන්න ඕනේ. අපිට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතිව විඥානයේ වෙනම සමතුලිතතාවයක් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව නිමිත්ත කෙලිලා ඉන්න විඥානය තමයි පෘථග්ජනයාගේ මේ අසතියෙන් ගත කරනකොට තියෙන්නේ. මෙතෙන්ද යනකොට පේනවා ඉන්ද්‍රියන සම්බන්ධත් නැහැ, අරමුණු සම්බන්ධත් නැහැ, නිමිත්තක් තියෙනවා. මේ විඥානයක් පවතිනවා, සතියක් පවතිනවා. ඉතින් අනිමිත්තානුපස්සනාව කියලා කරන්නේ ඒකට අනුග්‍රහ කරන එක තමයි. ඒක වැරද්දක් නෙමෙයි මේ ක්‍රමේ හරි කියලා. ඒ අනුග්‍රහ කරන එක තමයි අනිමිත්තානුපස්සනාවේ කරන වචනේ නොකියුවත් ඒක තමයි සිද්ධ වෙන්නේ. කර්ණී ස්වාමීන් වහන්සේ පිම්බි මැකිලිම කරන අතර ඊතා ඉක්මනින් ඒ සංසිඳේ මුලදී ප්‍රීතියක් ඇති වී භාවනාවේ සුළු ජීවුණාවක් ඇති වූ ලෙසද හැඟුණි. නමුත් දැන් පස්සය වතාවට පසු පාළුවක් දැනේ. හිතවිලිතා ස්වරූපයක් ආවත් ඉස්සරහට පස්සට ඉබේම නැවේ. කකුල් පොළේ සෙලවේ. චේතනාවක් නොමැත. පාළුව සහ එපා වීම වළක්වා ගන්න කෙසේදයි එහි රැඳී සිටීමෙන් මෙය නැති කර හැකිදයි කර්ණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. මේ බොහොම ප්‍රායෝගිකයි, බොහොම ස්වභාවිකයි. ඒක නිසා මේ මෙන්න මේ වගේ වුණාට පස්සේ මෙතෙන්දි මට පාළුව එනවා.
මෙතෙන්දී එපා වීම එනවා කියලා ලැහැත් වෙලා ගියොත් ඒ එන පාළුව ද්වේෂයෙන් තොරව ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒ එන එපා වීම ලැහැත් වෙලා ගියේ නැත්නම් ද්වේෂය ඇති කරනවා. අර වෙලාවට ද්වේෂ පදනම නැතුව ප්‍රඥා පදනමට ගියාම ඒ නිබ්බිදාව නිබ්බිදා ඥානයක් බවට පත් වෙනවා. එච්ච ඒකට ලැහැත්ලා යන්නත් ඕනේ. මේක ද්වේෂයට යට වෙන්න දෙන්නත් එපා. එතකොට මේ මේ සිද්ධිය මේ බාධකයක් වශයෙන් එන එක සාධකයක් කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ තත්තාවේ පැහැදිලි කර දෙන්න ගෞරවණීය ඉල්ලමි. තත්තාවේ යමක් විස්තර කළ හැකි නම් ඒ තත්තාවේ නෙවෙයි කියලා කියනවා. ඒ කියන්නේ තත්තාවේ විස්තර කරන්න බෑ. ඒ නිසා මේ මොනවාද මේ අපි දහම් පාසල් ගිය දවසේ ඒ අපු වෙලාවක මම හිතන අපි දෙකේ පන්ති හිටිය කියලා දහම් පාසලේ. ඒ දවස්වල ඉස්කෝලේ දෙකේ පන්ති නෙමෙයි දහම් පාසල් දෙකේ පන්ති කියන්නේ. ඉතින් එතන උගන්වපු කෙනාගෙන් කවුදෝ ඉන්න කෙනෙක් මේ නිවන කොහොමද කියලා ඇහුවා. ඉතින් සර් කිව්වා මේ ඒ දවස්වල ලංකාවේ ඇපල් තිබුණේ නැහැ. ඊට පස්සේ කිව්වා මම ඇපල් කාලා තියෙනවා දැන් ඔයාලට මම ඇපල් රස කියන්න ඕනේ. දැන් මම කොහොමද කියන්නේ? මේක අඹ නෙවෙයි කියාගේ කෙසෙකිටි නෙවෙයි කියාගේ මේ මේ අන්නාසි නෙවෙයි කියාගේ රඹුටන් නෙවෙයි කියාගේ කොච්චර જાති කිව්වත් ඔයාට ඇපල් රස තේරෙයිද කියලා ඇහුවා. ලෝකෙ තියෙන පළතුරු රස නෙවෙයි. හොඳම දේ තමයි දිවදි කරන්න කියලා ඇපල් කාලා තිබ්බනම් හරි. ඒක නිසා තතතාවේ වේරුණ රටහගත දවසට පහුවෙන්න දෙරේ හා මේක නේ නන් තතතාව. පොතක තියෙන තාක්කල් එක තතතාවේ නෙවෙයි කියලා හිතාගත්තාම අන්න ඒක හොඳ තතතාවයි. පරියංගේ සිටුමිට ශබ්දයක් හෝ වේදනාවක් ආවිට ඒවා මෙනෙහි නොකර ආනාපානට හෝ පිම්බිමැකට මුණ දාම සිටිය යුතුයි කියන හිතනවා. එසේනම් මොන අවස්ථාවේද ශබ්දයක් ආවිට හටිගයක් ආවනම් ඒ මුලමැද අග බලයි නැති වී යනදී බලා සිටින්නේ. ඉන්පසු නැවත ආනාපානට ගොස් හුස්ම බලා සිටින්න පුළුවන් නේද? මේ දෙකම කරන්න. උස්ම ශබ්ද ගණන් නොකර වේදනා ගණන් නොකර ශබ්ද ගණන් නොකර ආනාපානයෙන් පවතිනවා ශබ්ද වේදනා ගණ නොගිනිය හැකි මට්ටමේ දණියෙන් පල්ලයට තිනනවා යම් වෙලාවක බරපතල වෙලාවන ඒ මතුවීම නිසා මතුවේ නැ පටිගය අම්නෝමනාපගතිය මුල්මෙදාක බලනවා මේ දෙකම භාවනාවේදී තමන්ගේ ක්‍රමවේදී දියුණු කරන්න උපක්‍රම දෙකක් දෙකම පාවිච්චි කරන්න ඕනේ යෝගාචරය කර්තෘ ස්වාමීන් වහන්සේ මට ආශ්‍රද ප්‍රසවාස සංසිද්ධි පැක් පමණ සිටියක. වහන්සේ කීපර්ති වශී කරගන්නේ කෙසේද? එසේම භාවනාවට වාඩි වූ පළමු මම පැයක් දෙකක් භාවනා කරමින් අදිෂ්ඨාන කිරීම සුදුසුද? නිවැරදි ක්‍රමයේ පහදා දෙමින් කවුරුන් ඉලා සිටිමි. මේක නැවත නැවත බෙන්ඩ අරින්ද මේ වගේ භාවනා වැඩමුළුක තියෙන ලාභය ඉච්චරයි. සාමාන්‍ය උපදේශයක් වශයෙන් දෙනවා නම් කියනවා. දැන් මේ කරගෙන යන ක්‍රමයට වෙනස්ව ආහාර වෙනස් කරන්න එපා, නිින්ද වෙනස් කරන්න එපා, නෑම වෙනස් කරන්න එපා, හිත ලෙඩ කරගන්න එපා, කය ලෙඩ කරගන්න එපා, ඕමම භාවනා කරා. කරගෙන කරගෙන යනකොට නැවත නැවත එච්චින්ද යනකොට ඒකට තමයි වශී කරගන්නවයි කියලා කියන්නේ. අදිෂ්ඨාන කරන එක මාර ඉස්සල උපක්‍රම වගේ කෙරුවට කමක් නෑ. නමුත් අදිෂ්ඨානිකුත් නැතුව කරනවා නම් තමයි ඒක ගොඩක් මේ තමන්ගේ අත්‍යවශ්‍යතට ගන්න පුළුවන්. නමුත් අදිෂ්ඨාන කෙරුවට ඒක ඇති දෝෂිකුත් නෑ. අරසෝමින් නාන්ස සති ඉන්ද්‍රිය සහ සති බලය කියන්නේ මොකක්ද කියන්නේ නැවත කියා දෙන්න. මගේ චර්චය වැඩි සතිය නැති කෙනෙක්ට කොප්පන භාවනා කරා සතිය වැඩිම ඉතා දුෂ්කරේ සමාධිය ලැබෙන්නේම නැත. මෑතකදී මට වැටුණා භාවනාවේ සමාධිය ලැබෙන්නේ නැත්තේ සමාධිය ඇති දැඩි ආසාව නිසා කියා. මම මේ අතහැර කිසිම බලාපොරොත්තුවක් නැතුව සතියම වඩන්න පටන් ගත්තා. මේන් පස්සෙන් භාවනාවේ පොඩි බොහෝ දුරට ප්‍රතිඵල ලැබුණා. නමුත් සාර්ථක භාවනාවක් වීමට සමාධියක් අත්‍යවශ්‍යම නේද? සමහර අයට භාවනාව ආරම්භයේම පහසුවෙන් සත්‍ය සමාධිය ලැබෙන අතර ලැබෙන්නේ පෙර ආත්මලිංගා පුරුද්දක් නිසා කියා මම අසහත මෙය වීමට හැකිද? කොමාරියර සතියින්ද සත්‍ය බලයේ කියන එක මම කියන ඒ දේශනාව නැවත අහුම්කන් දෙන්න. එතකොට ඒක තමන්ට දැනගන්න පුළුවන් දේශනා මාලාවේදී ඉස්රාදී සමහර විටක ඒකමත් වෙන්න අපි සාකච්ඡා කරන්න ඉඳී තියෙනවා. නමුත් මේද කැලේ තියෙනවා කිසිම බලාපොරොත්තුවක් නැතුව සතියෙන් වඩන්න පටන් ගත්තා මේන් පසු මට භාවනාවේ බොහෝ දුරට ප්‍රතිඵල ලැබුණා. ඉතින් මේක මේ මේ මොනවාද කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබව බලන්න එපා ඔක කරන්න ටිකක්. කරනකොට ඔය බෑහිපු සතිය ඇති වුණා නම් සතිය නිසා එන සමාධිය නොබෝ කලින් ලැබෙයි. සාර්ථක භාවනාවක් කියන්න සමාධියක් අත්‍යවශ්‍යම නේද? ඔව් කියන්න වෙනවා. නමුත් සතියෙන් තොරව සමාධිය ගන්න බෑ. ඒ නිසා අපි එකක් කරලා ඊට පස්සේ අනිත් එකට යනවා. දෙකම ලැබෙනවා නම් හොඳයි.
නිසා මේ ඇති වෙලා තියෙන ප්‍රයත්නේ ඇති කරගෙන තියෙන ප්‍රයත්නේ බොහොම ප්‍රශංසනීයයි. ඔහොම ඉවසිල්ල කරගෙන යන්න. එතකොට ඉතුරු ටික හැදෙනවා. මේ පෙරපුරුද්දක් නිසා හෝ නෙවෙයි නම් අපිට මේ ආත්මෙල පෙළ තියෙන පුරුද්ද ඇති කරගන්න. ඒක නිසා අපි මේකෙන් ප්‍රයෝජන ගන්න එකයි කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් වෙන කට්ටිය ගැන අපි මේ වගේ භාවනා බඳ පුළුවන්දි ගොඩක් ආඩම්බර වෙනවා. කිසියම් පුණික සුසුකමක් නැහැ. නමුත් ඇවිල්ලා කොහින් හරි යන්තම් සත්‍ය ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒක ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරන බොහොම දිරිගන්වන සුළුයි. ඉක්මන් කරන්න යන්න ඉස්සරක් එපා. හිමීට යන්න අරින එකයි දෙන්නේ. මේ ලැබිච්ච එකත් ලොකු දෙයක් කියලා. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න එච්චර ඉදිරිපත් වෙලා තියෙන්නේ. වෙන මොනවාරි සභාවට නගන්න තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ දැන් ධර්මදේශනාවේදී විස්තර කරපු අසංස්කාරික වචී සංඛාර වචනවලින් කියන එකක් නෙවෙයිනේ. එතකොට ඒක කොහොමද අපි ඒක අසංස්කාරික කියලා පැහැදිලි කරගන්නේ? මම හිතලා අදිෂ්ඨාන කරලා නෙවෙයි, මේ සිදුවෙන එක අසංස්කාරිකයි. හිතලා චේතනා කරලා කරන එක සසංකාරිකයි. වචී වේවා ක්‍රියාවක් කායික වේවා හිතවිලි වේවා. හුස්ම ගන්නවද ගන්නවද කියලා එකක් තියෙනවා. බලනවද පේනවද කියලා, අහනවද ඇහෙනවද කියලා, අල්ලනවද අහුවෙනවද කියලා, මේ පැසිව් ගන්න ඇක්ටිව් වොයිස් කියලා එකක් තියෙනවා. සකර්මක අකර්මක කියලා. ඒකයි මේ කියන්නේ. ඒතර මනෝ සංඛාර කියන්නේ ඒකමද? මේක තේරුම් ගත්තනම් මං කියන්නේ මනෝ සංස්කාර. මේක තේරුණාද? මම කියාපේක තේරුණා. ටිකක් පැහැදිලි මදි නෑ. නේ නයිසී තව මොනවද? තව අවුල් කරන්නේ ඉස්සරහට කියලා. හිතලා කරනවද, කෙරෙනවද කියන එක? හිතලා කරනවද, කෙරෙනවද? සත්‍යයි. බලනවද, පේනවද? අහනවද, ඇහෙනවද? ඒතර හිතලා කරනවද කියන එක, හිතනවා කියන එක මනෝ සංකාරයට එනවද? ඒක නෑ. මනෝ සංකාර ගා ගන්න එපා. හිතලා කතා කරනවා නැත්නම් හිත ඉබේ කතා කරනවා. එහෙමයි. මෙහෙට කියනවා සසංකාරික වචනේ සහ අසංස්කාරික වචන කියලා. එහේ. එහේ. සපසන්. ස්වාමීන් වහන්සේ අර කෙලෙස් මතුවෙනකොට චේතනාවක් විරහිත මතුවෙනේ කෙලෙස් එන්නේ සිතිවිලි තුලින්ද භාවනා කරනකොට අර අපි කිව්වේ බොහෝ විට ඒක ඇති වෙන්නේ මනෝ කුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි. මනස පූර්වංගම කරක මනස ශ්‍රේෂ්ඨ කරන මනෝමය සිද්ධ විලක් කියන්නේ. නමුත් ඒක ඇඟට දැනෙන මට්ටමට සිද්ධ වෙනවා. ඇහැට පේන මට්ටමට සිද්ධ වෙනවා. කනට ඇහෙන මට්ටමට සිද්ධ වෙනවා. එතකොට හිතෙන්නේ නෑ මනස නෙමෙයි මේක ඇත්තමයි. ඇඟත් හෙල්ලෙනවා. නමුත් ඔක්කොම කරන්නේ මනස පූර්වංගම වෙලා. එතකොට ඒක අල්ල ගන්න පුළුවන් එකම විදිය සතිය. එහෙමයි වෙනකොට ඔය පැහැදිලිම ඔතෙන් යනකොට සතිය කොහොමඩක්වත් ඇති වෙලා ඒ සතියේ තීව්‍ර කිරීම විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. සතිය ඇති කරන්න නැතුව ඔතෙන් යන්න බෑ. ඔත ලෑස්තිලා යන එකයි තියෙන්නේ. මේක මෙහෙම වෙනවා. ඒක මේ බෙහෙත හොඳ නිසා මේ විෂ අදිනෝ. දැන් විෂ ඇදෙන වෙලා. ඉතින් ඒකට නිසිනින්දේ ඇති වෙන්න විෂ අල්ලලා ඇදලා යන්න දෙන එකයි කරන්න ඕන. මේ වෙනකොට සතිය වඩන වෙලාව නෙවෙයි, සතියෙන් උත්කෘෂ්ඨ ඵල නෙලා ගන්න වෙලාව. ස්වාමීන් වහන්සේ මේ අසංස්කාරික වචී සංඛාරයි විතක්ක විචාරයි එකද? ඒක තමයි හිතලද කතා කරන්නේ. හිතලා නම් විතක්ක විචාර මෙනෙහි කිරීම කියලා කියනවා. හිත එනවා නම් ඒතකොට හිතලා මෙනෙහි කරන එක සසංකාරිකයි. මනෝවිඥානයේ වචී විය මේක හිතෙන දෙයක් නම් අසංකාරික. මේ දැන් අසංස්කාරික වචී සංඛාර මේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මේ මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරලා මේ අතහරින්න කියලා. එතකොට මේ ඒවා ගොජ දමදම එනවා නම් එන්න අරින්නත් කියලා කලින් කිව්වා. එතකොට දැන් කොහොමද අපි විසඳගන්නේ? මම කවදාකවත් ඒවා මෙනෙහි කරන්න කිව්වේ නෑ. මං කිව්වේ එහෙම චේතනාවක් නැතුව එනවනම් බලාගෙන ඉන්න. මේ තමයි මම.
ඒකට ඒ ගොඩ ඒක එළියට යන්න ආරින්න. චේතන මෙනෙහි කරලා හෝ කලබල වෙන්න ඕනේ. මේක මම හිතලා ගත්තා නන්නේ. කර්ම රැස් වෙනවනන්නේ. චේතනා වුණා මේක චේතනාවලින් නෙවෙන බව හොඳට දැනගෙන මේ භාවනාවේ ගුණයක් වශයෙන් දැන් මේ කුණවල සුද්ධ වෙන්න යනවා. එහෙ යන්න දෙන එකයි කියන්නේ. මේ දැන් එතකොට මේ අපිට එහෙම මේ සිතිවිල්ලක් ආවොත් මේ ඒක දුක්ඛයි දුක්ඛිතයි කියන එක අපි හිතෙන් හිතනවද එහෙම වචනෙන් කියන්න ඕනේද? ඊට කලින් ඒක පුරුදු කරලා තියෙනවා. තමයි ඒ පුරුදු කළා කියලා කියන්නේ අත්දැකලා තියෙනෝනේ මේ වගේ භාවනාවක පිරිසිදුකම ඉඳතියෙදී මේ අපේ හිතේ තියෙන ජාම ගති නිසා පුරුදු නිසා කොච්චර දෝ ඕජාව ගලනවා. ඒ ගැලීම මේ ලැජ්ජා වෙන්න වටින දෙයක්. මේක ඇත්තටම දුකක්. මේක පිළිකුල් කටයුතු. කියනවා නෙවෙයි ඒ විදිහට මනස හදා ඒක තමයි සම්මා සංකප්පයට යනකොට මනසේ මේ හිතුම් පැතුම් එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඒක මුලින් නම් යොදලා කරන්න වෙනවා. බහුව වෙනකොට ඒ එනකොටම තේරෙනවා. මේ කවුරු හරි අපි හිතමු මේ ණයක් කිල්ලන්න එනවා තමන් ගාවට. ඉතකොට නැද්දකින් කියලා හිතෙනවනේ කොහොමදක්? ඒ වෙලාවෙ විනයයි මොනට කියන්න ඕනේ නැද්දකින් කියලා. ඉතින් කියනවා හරි සෞතුයි මේ එනකොටම දැනගත්තාන් කියනවා අපිත් වහලෙට වෙනවා. හරි අමාරුයින් ඉන්නේ මේ දවස්වල පුතත් ලියුමක් එවලා තිබුණා. ඒ කට්ටියත් කරදර කියලා මොකද ආවේ ඈ? එතකොට ඉතින් දන්නවා මේ මනුස්සය දන්නවා. ඉතින් ඒවවා ඉතින් සාමාන්‍යයෙන් උපක්‍රම. අර කමරාවේ ගෙදෙටි ගියාලු මනුස්සෙක් මේ පාරයි නිසුමුණ පැදුරු කැල්ලක් අඳගෙන රෙද්දක් කිල්ල ගන්න. ගමරාට දැක්කලු පැදුරු කැල්ලක් අඳගෙන ඌ මාගලක් අඳගෙන එළියට ගිහිල්ලා ඇවිලු මොකද මේ පැත්තේ ආවේ කියලා. මාගල ඊටත් වැඩි අමාරු දෙයක්. මේ මාසෙට විල්ලද නැද්ද? තවත් මාගලක් තව පැදුරක්වත් එහෙම ගමරාලට නෑ. ගමරාල මාගලක් අඳගෙන එළියට එන්නේ රෙදිල්ලන්න බෑනේ. අර ඉපාවායිට හොදි බෙදෙන කතාව. යණ්ඩරලා අමුතු බද්දීම අතැල්ලුමෙන් දනේ කියලා තියෙන. ඒවා ඉතින් සාමාන්‍ය විඥාන සම්ප්‍රඥාව කියලා ගත්තේ. විඥාන සම්ප්‍රඥාව කියලා. ආන්නේ. ඒක මෙහෙන් දෙන්නේ නැහැ. ඒක තමන් ගාව තියෙනවා. ස්වාමින් වහන්සේ ඒ සිතිවිලි සතියයි දෙකටම එකටම යනවා. ඒක එහෙම යන්න පුළුවන්කමක් තියෙනවා. තියනවාද? ස්වාමීන් වහන්සේ. එහෙම නිකන් හිතෙන්නේ හිත දෙකක් තියෙනවා වගේ. රැල්ලටම එනවා. ඒක නවත්ත ගන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ වුණාට නැවතෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවෙ එන්න දිගටම එනවා. ඒක නිසා ඒක හිතවිලි දෙකක් නෙවෙයි, හිත දෙකක් නෙවෙයි. මේ හිතේම චපල ගතියක් තියෙන එක පැත්ත සෝබනයි අනික පැත්ත අසෝබන. මේ සෝබන අසෝබන දෙක තියෙනකන් අපි අරහේ தත්තට වැටෙන්නේ නැහැ, අරහ தත්තටපත් වෙන්නේ නැහැ, පිවිතුරු தත්තටපත් වෙන්නේ නැහැ. මේ දෙක එකතු වුණාට පස්සේ කියන්නේ සතිය තේරුම් ගත්තොත් මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ දුක විතරයි. වෙන සැපක් නැහැ මේකේ. දුකමයි උපදින තාක් උපදින දුකමයි නැති වෙන තාක් නැති වෙන දුකමයි. ඒ සතිය මේකට අකමැති වෙන්නේ මෙටදී හොඳ සෝබන එකක් ලබා ගන්න තියෙන ආසාව නිසා. එතන ඒක බාරගත්ත දවසේ කරවිලේට පැටසි පණුවට කරවිල තිත්තයි කියලා හරියන්නේ නැහැ. ඌයි කාහර කර කර ඉන්නවා. නොගේ මේ කාගවත් කරපු දෙයක් නෙමෙයි අනිවාර්යයෙන්ම තමන්ගෙම ප්‍රകൃතිය එන්නේ. එතකොට මේ සතිය සුද්ධවන්තෙක් වෙලා කතා කරන්න හදනවා මෙව්වා ඉන්න එපා මන්ට අයිති නෑ කියලා. මේ සතියට කියන්නේ තියෙන ඕක දිහා බලා හිටියට මොනවත් වෙන්නේ නෑ. ඔය යට කරගෙන ඉඳි කිව්වොත් තමයි චපල වෙන්නේ ඉන්න අරපා. ඒ එතන කියනවා විප්ලවීය ගතියක්, රැඩිකල් වාදී ගතියක්. මේ කුණු කන්දලේ එද්දී මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ඔය බලාගෙන ඉන්න ගතිය. ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් නොසැලෙන ගතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අර වචනෙන් හතර තතතාවය කියලා කියන්නේ. දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්න පුළුවන් වෙනවා. ඇහුණාට මොකද නැහුණා වගේ ඉන්න පුළුවන්කමක් මිනිස්සයාට විතරක් තියෙනවා. තිරිසනෙකුට නැති ගුණයක්. ඒක අපි පුළුවන් තරම් ක්‍රියාවත් කරන්න. ස්වාමීන් වහන්සේ කිව්වනේ මේ සතියේ උකුෂ්ඨ ලක්ෂණයක් තමයි කියලා මේ මනාප අමනාප නැති එක
ඇති වෙන වෙලාව මනාපමනාප නැති වෙන වෙලාව එතකොට ස්වාමීන් වහන්සේ කෝ එතන තමයි කියලා මධ්‍යම ප්‍රතිපදාව පටන් ගන්න. ඒක හරියට පැහැදිලි මයි. ඇත්තටම සත්‍ය උත්කෘෂ්ඨම අවස්ථාව තමයි අරමුණ නෙවෙයි අරමුණ නිසා ඇති වෙන මනාපමනාපේ දකින්න වෙලා නැති වෙන අවස්ථාව නේ. සත්‍යයෙන් කරන්නේ මේ අරමුණ විතරක් නෙවෙයි අරමුණ දකින්නකොටම ඒක පිළිබඳව මේ රුචි අරුචිකම් මනාපමනාප එහෙම නැත්නම් විනිශ්චයක් හිතේ එනවා. මේ දෙක එක දිගට එන්නේ එක විදිහට එන්නේ අරමුණ පිටේ ඉඳලා ඇතුළට එන එකක් විනිශ්චය ඇතුළේ ඉඳලා පිටතට යන එකක් මේ දෙක පටලවිලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා අරමුණේම තියෙනවා මනාපමනාප කියලා. දැන් අරමුණේ තියෙන වෙන එකක් අපි එකට වක් කරන එක තමයි මනාපමනාප. අන්නේ දෙක මේ පිටතට යන වාතේ මේ ඇතුළට එන වාතේ වගේ කියලා පිටේ ඉඳලා ඇතුළට යන වාතේ ඇතුළේ පිට තියෙන වාතේ වගේ අරමුණ පිටේ ඉඳලා ඇතුළට එනකොට මෙහෙන් එක පාරටම ඒකට මනාපමනාප දෙක පහළ වෙනවා. එකට මේ වස්තුව මේ ඒකට මත වෙන ආකල්පය මේ කියලා දකින්න සත්‍ය දෙතාවර වැඩ කරන්න බෑ. ඒක සත්‍ය උත්කෘෂ්ඨ වැඩ පිළිවෙල. ඒ උත්කෘෂ්ඨ වැඩ පිළිවෙල යනකොට පේනවා මේ එන දෙයට ඇතුළෙන් මේ ප්‍රතික්‍රියා කරන ගතිය මගේ කුප්ප ගතියන්නේ. මට පාලනය කරන්න බැරි මාව දාසක තත්ත්වයට පත් කරනවානේ. එචී ඒක නිසා මට බැරිද මේ ඇත්තට මෙහෙම ඇති වෙනවා දකින්නකොට තේනවා මම කවුරුහට රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන කෙනෙක් වගේ. මට බෑ මේ මනාපමනාප පහළ නොකර ඉන්න. ආන්න එක දැනගත්ත ගමන් තේරෙන පටන් අර ගන්නවා මේ මනාපමනාප පහළ වීම මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙමෙයි. මට පාලනය කර ගන්නත් බෑ. ඒකට මට ලැජ්ජ වෙන්න විතරයි පුළුවන්. මේ තමයි දුක හට ගන්න තැන. මේකට මම පිළිකුල් වෙන්න මට මේක පිළිකුලක් මොකද මම යගේ මනාපයක් නෙමෙයි මම යගේ මේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙමෙයි මේ. අනේක බල බල ඉන්නකොට අරමුණු කොච්චර ආවත් මෙහෙන් මේ ආකල්ප ජජ්මන්ට් වැලියු ජජ්මන්ට් නැතුව ඉඳීමේ හැකියාවට ඉඩක් එනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදාට එමෙට යනවා. සැලෙන තාක්කල් මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. මනාපනම වෙයිලා අඳුනගෙන ඒකත් එක සැලෙන තාක්කල් නැහැ. මනාපේනකොට මනාම දැනගන්නවා. අමනාපේනකොට අමනාප දැනගෙන මේක තමයි නම්බුවක්වත් මේක තමයි දක්ෂකමක්වත් නෙමෙයි මේක මට වැටිච්ච නාස්ලනුවක්. මාව වශී මේ වාල් කරගන්න දෙයක් කියලා එනකොටම මනාපමන අපේ දැක්කනම් ඒක සත්‍ය උත්කෘෂ්ඨ ක්‍රියාවලිය. එතකොට ඒක මේ නිර්වර්ණ වෙන බව, ඒක හැලෙන බව, ඒක දසන පහතබ්බව සිද්ධ වෙන බව බුදුහමඳුර වග වෙනවා. දකින්නකොට ඉබේ මේක හැලෙන පටන් ගන්නවා. නොදැනුවත් අගේ කිරුවොත් තමයි බෝව වෙන්නේ. පැහැදිලි. මේ කියන්නේ මම ඉන්නකම් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. මම යන්න හදන තාක්කල් සසංකාරිකව මධ්‍යම ප්‍රතිපදාවට යන්න බෑ. අසංකාරිකව වෙන්න ඕන. ඉතින් අපි දැන් කරන්න හදන්නේ මම තියාගෙන. ඉතින් එන මට කරන්න දෙයක් නැහැ ඒකට. ඒකට ඉතින් සෝරි කියලා තමයි. ඒ ලෞකික මධ්‍යම ප්‍රතිපදාවද? පටන් ගන්න පුළුවන්. අපිට එහෙම පටන් අරගෙන අපිට සිද්ධ වෙනවා. ඒක පුරුද්දට වෙන තැනට යනකම් මේ මධ්‍යම ප්‍රතිපදාව සම්මාදීත්‍ය දෙකක් බුදුහාමරෝ කතා කරනවානේ. ලෞකික වූ ආසවා පුඤ්ඤභාගියා උපති වේපක්ඛා අන්තික තියෙන අනාසවා ආර්යා ලෝකුත්තර මග්ගම්. ලෞකික එක හොඳට පුරුදු කරගෙන යනකොට තමයි ලෝකෝත්තර මාර්ගයට ඉබේම ගැම්මට සම්බන්ධිකරණය වෙන්නේ. ඒක ඉබේ සිද්ධ වෙන්නේ. මේකෙන් ගිහිල්ලා ඒකට යන එක අහඹු සිද්ධියක්. ඒක ඉලෙක්ට්‍රික්. ඒක හැම වෙලාවෙම ඉම්ප්‍රොම්ප්ටු සිද්ධ වෙන්නේ. ඒක මට පාලනය කරන්න බෑ. ඒක ඕන වෙලාවක එන්න ඇරලා අපි වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. එන්න කියලා අධික මේ විධාන කරන්න පුළුවන් ශක්තියකුත් අපිට නෑ. හැබැයි අපිට ඒ කෙරේ ගෞරවයෙන් ඒකට ආරාධනා කරලා අවශ්‍ය පහසුකම් ටික සපයලා දෙන එක කරතේ. ඒක ලොකු ගෞරව ලොකු ගම්භීර වැඩක්, වැඳී පිටියුතු වැඩක්, ආධ්‍යාත්මික වැඩක්, ආගමික වැඩක්. හේතු කරුණු සපයා දීම. එතකොට ඒ එනේ ඉබේම එන එක දැකීමද third eye කියලා කියන්නේ. තක්කු උදපාදි ආලෝක උදපාදි කියලා බුදුන් වහන්සේ ඒ කියන්නේ ප්‍රඥාව එන ඒක දැකීමද නෑ. ඇත්තටම ඒ ප්‍රඥාව එන්න පටන් ගන්නෙ ඉබේ වැඩේ පටන් ගත්තට පස්සේ තමයි. ඒක දැකීම ප්‍රඥාවද? දැකීමම ප්‍රඥාව නෙවෙයි.
ඒක හොඳට එතන ගියාට පස්සේ ප්‍රඥාව දොර හැරෙනවා, මධ්‍යම ප්‍රතිපදාව දොර හැරෙනවා. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක්කල් මොකද්ද කරේ? මෙතෙක්කල් කෙරුවේ මේ ස්පාසු දෙන්න තුව මේකට වද දෙන එකනේ. ප්‍රොජෙක්ට්ස් දානවා, අදහස් දානවා, හිතනවා. දැන් තේරෙන පටන් අර ගන්නවා. දැන්වත් අඩු ගානේ මේ ගින්නට පිදුරු දාන්න එපා. ඊට පස්සේ ප්‍රතිපදාව පටන් ගන්නවා. එතකොට තමයි ප්‍රත්‍යාව එන්නේ. ප්‍රත්‍යාව කියලා කියන්නේ මෝඩකම අතහැරීම තමයි. කරපු මෙතෙක්කල් මේ හොඳයි හොඳයි කියලා කෙරුවෙම ඒ කෙලෙස් වලටමනේ අපි ආවඩලා තියෙන්නේ. කෙලෙස් වලටමනේ ආශිර්වාද කරලා තියෙන්නේ. මේ හොඳයි කියලා. ඇත්තනේ ගියාට පස්සේ තේනවා ඒක මේ පිදුරු දැම්මේ දෙවන්නේක් නෙවෙයි මම්මයි. ඒකට 100%ක් මම වග කියන්න ඕනේ. ඊට පස්සේ පිදුරු දානවා ඒත්. දානකොට හිතනවා දැන් ඉතින් වග වෙනවා මේ සදාචාරාත්මක වගවීමක් වෙනවා මේ දැම්මේ දැක දැක දැනනන ඔබට ගෙවන්න වෙනවා. හැබැයි එතකොට එන දඬුවම සතුටින් විඳින්න පුළුවන්. මම්මනේ වැරද්ද කරලා තියෙන්නේ. කාටවත් හේතු කරන්න යන්නෙත් නැහැ. අයියෝ දෙයියනේ කියලා උඩටත් දෙක දික් කරන්න යන්නෙත් නැහැ. ඔබ දැම්මනම් ඔබට විඳින්න වෙනවා කියලා ඒ එන දඬුවම ඒ එන කර්ම විපාකය ඉතාම සතුටින් විඳින්න පුළුවන්. සක්කාය දිට්ඨියක් කියලා එකක් තියෙනවා කියලා තේරුම් ගන්න වෙලාව. ඊට පස්සේ නැති වෙනවා. එයා අපිව කරත්තේ වැඳගෙන නාශ්‍රණ වැඳගෙන ගෙනියන්නේ සංසාරෙටම. තවදුරටත් මම මේ දාසකම කරන්නේ නැහැ. තවදුරටත් මේ කර්මෙට පහඳින්නේ නැහැ. තවදුරටත් මම මේ චේතනාවලට පොහොර දාන්නේ නැහැ. පුළුවන් තරම් නොකර ඉන්න බලනවා. ඉතින් දවසේ වැඩි වෙලාවක් ඉන්න නම් පැයක් දෙකක්වත් පුළුවන් තරම් වෙන් කර ගන්න හදනවා. එතකොට තේරෙනවා ඊහා සමාන ආනිසංසෙ ඉන්න පටන් ගන්නවා. එතකොට තේනවට වරද්දගත් එකට දඬුවම් ආවට අපි සාමාන්‍ය කටවචන දිගුවට දෙවන්නේගේ වරද්දකට නෙවෙයි ඒක වෙලා තියෙන තමයි. ඊට පස්සේ ඒ වරදි නොකර ඉනකොට ලැබෙන ආනිසංස එනකොටත් ඒක බුදුහාමුදුරු දීප එකක් නෙවෙයි අපිට. ධර්මයෙන් දීප එකක් නෙවෙයි අපිම උපයගත් එකක්. සර්බලධාරි දෙවියන් දීපෙකුත් නෙවෙයි. අනවශ්‍ය වූ සද්ධාාවක් ඇති කරගන්න ඕනේ මේ උඹ උපයගත්තේ කවු නොකර සිටීම. මේ ගින්නට බිදුරු නොදා සිටීම. එනිසා මුළු ශාසනයම තියෙන යමක් කිරීම නෙවෙයි නොකර සිටීම. නිසා සබ්බ පාපස්සකරණම් කියන එක තමයි ශාසනයේ මුණත වෙන්න ඕන. පස්සේ තමයි කුසලස උපසම්පදා කියන එක තියෙන්නේ. දැන් අපි මේ කුසලස උපසම්පදාවක් ඉස්සර කරගෙන යන්න හදනකොට කරත් ඉස්සර වෙලා ගුණාපත්තට යනවා. යමක් නොකර සිටීමේ හැකියාවක් තියෙනවා. ක්ලච් එක කියලා එකක් තියෙනවා, බ්‍රේක් එක කියලා එකක් තියෙනවා. අපි ක්ලච් බ්‍රේක් පාවිච්චි කරන්න දන්නේ නැතුව ඇක්සලරේටර් එකක් ඔක්කොම තියාගෙන මේ දඟලන්නේ. ස්වාමින් වහන්සේ මේ සීලයේ එන මේ සම්ප්‍රප්පලාපය කියන එක බොහොම මේ අපි මේ සාමාන්‍ය ජීවිතයේදී ඉන්නකොට රකින්න බොහොම අමාරු දෙයක්. මේ දෙතිස් කතා අතහැරලා දස කතා කරනවා කියන එක මේ ගොඩාක් අමාරුවේ රකින්න ඕන දෙයක්. ඉතින් අපේ මේ හිටිය මේ බුද්ධ ශාසනයේ හිටිය මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කොහොම මේක මේ රකින්න ඇද්ද සාමාන්‍ය ජීවිතය ගත කරන අය කියලා මට දැනගන්න කැමතියි. ඒක අමාරුයි. ඇත්තටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒකටයි වඳින්න අපි. අපි වඳිනවා අවුරුදු 2600ක් මේක ගේන්න මොන්නතරම් ෘජිකත්වයේ තමන්ගේ ආශාවල් පාවා දෙන්නේ නැද්ද? මොන්නතරම් තමන්ගේ පෞරුෂත්වයේ පාවා දීලාද? මේක අර බඩතුලේ සංගවාගෙන ඉන්න නාගමාණික්යක් වගේ අරගෙන ආවයි කියලා කියනකොට ඇඟේ මයිලි ස්මයිල් එනවා. වෙන කියන්න දෙයක් නැහැ. ලොකු සංසය ඉන්නකොට කියනවා ඒ ඇඳ උඩ වාඩි වෙලා කද් දෙකක් තුර තියාගෙන අනේ මොන්නහන්සලා ඒ කරපු ඒ කැපකිරීමේ ප්‍රමාණය අරදිඟුවක්වත් අපිට තේරෙනව නෑ. අපිට මේ මදුරේ කරනකොට කැස්සක් එනකොට තියෙන අපි මේ කරන චෝදනා අපි මේ රැකගෙන ඉන මේ પરම්පරාවේ එහෙම නැත්නම් අපි මේ අපිට තියෙන මේ උරුමෙත් එක්ක බලනකොට අපි මොනවටද මේ චෝදනා කරන්නේ කියලා. ඒක හිතා ගන්න අමාරුයි. ඒක ඇත්තටම මේ යමක් කරන්නේ ලාභය සත්කාරයක් බලාගන්න මේක කිසිම එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ නමක්වත් සඳහන් නැහැ. මොනම සඳහනක්වත් නැහැ. ඒක ආදර්ශයේ අතින් අල්ලන්න පුළුවන් තරම් කොහොමනම් කට පරිශං කර ගන්න ඇද්ද? කොහොමනම් ක්‍රියා පරිශං කර ගන්න ඇද්ද? කොහොමනම් හිත පරිශං කර ගන්න ඇද්ද? කවුරු හරි දැකලා කතා කරන්න වෙනකොට පැකිලෙනවා. පින්දපාත යනකොට වතුර කටක් අරගෙන යනවලු මොන හරි දැක්කො කරලා නිකන් ඉන්නවා. මේ වටේ කටේ වතුර කියලා. ආපහු එනකොට අරන්නේ ළඟ වතුර ටික දාලා ඉන්නවලු. මොකද මේ පින්දපාත යන ටිකටවත් ඉන්නේ නැහැ. ඒ ටිකට කියන පිළිතුරු ලක් වැඳ ගන්න බැරිද ස්වාමීන් වහන්සේ? අදහස අපේ ගෙදර පින්නපාතේ මේ දානෙට එන්න බැරිද? මොකද මිනිස්සු ඉන්නේ ගිනි අරගෙන කුන්දලමනේ. ගිනි කුන්දමේ ඉන්න රහාඳුරන් ඒක තමයි තේරෙමෙල්ලන්නේ. ඒ හාඳුරෝ කරලා තියෙන කටේ වතුර එකක් කරයි යනවලු.
එනකොට මේ අරණ්‍ය මුල දාලා තියෙන වතුරු කටවල් ගානෙන් කීහැකිලු මේ අරණ්‍ය කීනමක් ඉන්නවද කියලා. ඒ තරමට පරිසං වෙලා තියෙනවා. ඉතින් අපි මේ නිසා මේ භාවනා කරගෙන යනකොට අපි තමන්ගෙම සීලයට සමාධියට ප්‍රඥාව තමන් ගරු කරේ නැත්තම් ඒක හොද හොද මඩේ දෙමිලා. ඒක මේ ඇහිදල් කූඩේකට පුරවන්න හැදිලා. උපේන එකේ කිසිම ප්‍රශ්නයක් මට පේන්නෙත් නැහැ, ඇත්තෙත් නැහැ. අරස කරන්න දන්නේ නැහැ. මේ උපේන කිසිම දෙයක් අරස කරන්න දන්නේ නැහැ. අපි අර අඟුලිමාල හාමුදුරුව අර මාලේ ඉල්ලගන්න ඉස්සල කොච්චර දෝ කැපුවා. කපපු කපපු මිනි ඇඟිලි ගඳ හින්දා තැන් තැන් වල තිබ්බා. උන් කපපු ගිනිචා. මේ මිනිහෙක් මරලා ගන්න ඇඟිල්ල පස්සේ බැලුවා මේක ගඳයි කරන්න දෙයක් නැහැ. මාලේක දාගෙන කරේ දාගත්තා. ඊට පස්සේ නම පට බැඳුවා. අඟුලිමාලකේ. ඉතිසල බර ගානක් කැපුවා. කැපුවට වැඩක් වුණේ නැහැ. ඒ වගේ යෝගාවචරය මුල් කාලේ හරියට ඒ ලොකු ව්‍යාපාර කරලා ලොකු දේවල් හම්බ කර නමුත් හම්බ සත පහක සැලකිල්ලක් නැතුව ඒක ගිහිලා තාරින්. ඉතින් ඒකකොට මේ වෙන කොරන්න දෙයක්වත් නැහැ. බැනලා වැඩකුත් නැහැ. මේක හොදෝ දමඩිය දානවා දිහා බලනකොට ඉතින් එහෙමත් කරන්නේ යෝගාවචරය විතරනේ. මේ විනාඩ බැනලා වැඩක් නැහැ. ඉතින් අනන්ත අප්‍රමාණ විශාල ඒ හානිය කරහා තමයි එකෙක් නැගිටින්නේ. ඉතින් නැගිටලා පස්සේ ඌ ගොළු වෙනවා. ඌට කතා කරගන්න බෑ. මොකද අනිත් ඔක්කොටම මොනේ මේ කතා කර කර පාටි දමදම නිවන් යන්නේ. ඉතින් කොරත හැක මේක. අඩු ගානේ එහෙම හරි අහන එක ලොකු දෙයක්. නමුත් ওই තරම්ම සෙල්ලමක් නෙවෙයි මේක. ඒ තරම්ම සෙල්ලමක් නෙවෙයි මම කියන පැහැදිලිවම මම දකින දේ තමයි මේක උපෙලා දෙන එක නම් මේක මතු කරලා දෙන එක නම් මේකට මුනිච්ච කරවන එක නම් සතුරුදායකයි. සෑහෙන පිරිසක් අල්ලනවා මේක. නමුත් පිටිස ඒකට ඒකට නොසලකා හරින හැටි බලනකොට මොනවක් කියන්න බෑ මොකද මගේ තකතිරුකමත් ඒකම තමයි. මම කරන කාලෙත් මම දිහා බලනකොට ඒ කල්යාණ මිච්චෝ මට බැනපු නැති නිසානේ මම මෙතෙන් ආවේ. අනන්ත අප්‍රමාණ වක්කඩේ හකුරු හංගන වැඩ තමයි අපි කරන්නේ. ඒක නිසා ආර වගේ පියවස පපුව කියලා පපුව අත ගහගෙන පුළුවන් තරම් මේ උත්තාන සම්පදා වගේ මේ ආරක්ක සම්පදාව තියෙනවා නම් උපේන දේ රැක ගන්න දන්නවා නම් අපි අනික් අයට වැඳලා කියාවි මේ කරුණා කරලා මට මයි වැඩක් කරගෙන ඉන්න දෙන්න මගේ පැත්තක් කරනවා නම් කාපම් මේ ඕනේ මගුලක් ගනි මට කරුණා කරලා මයි පැත්තකට වෙන්න දෙන්න කියලා ඉතින් එහෙම කෙරුවට අපේ කරුම තියෙනවා කොච්චර නෑදෑයෝ යාළුවෝ යමපල්ලෝ වගේ ඇවිල්ලා නෑදෑයෝමයි මේක එළිය කෙලවන්නේ කිට්ටුවන්තයාමයි කෙලවන්නේ ආයේ ඒකයි ලස්සනම කෑල්ල අපි මෙතෙක් සාදරෙන් උපයාගත්ත දේවල් තමයි ආදරෙන් හැදුවේ මේ පුතානු වේදෝ කියලා සිංහභාවකේ කියන්නට සිංහසිය ඌට විතරයි පුළුවන් තාත්තට විඳින්න වෙන කිසි කෙනෙක් සිංහයා ගාවට යන්නේ නැහැ ඒක සරයක් විතර දෙක විතර අනිසරේ රත් කිහිල්ලටම තියන වැටෙන්ටම ඊටසේ කියනවා උඹ තමයි ආදරෙන් හැදුවේ වැඩි උඹට විතරයි මයි ළඟට එන්න පුළුවන් උඹට විතරයි බාහුව ශක්තිය තියෙන සිංහ බාහුව උඹ තමයි මට විඳින්නේ සිංහල ඉතිහාසයේ 148ක් රජවරු මැරලා තියෙන තමන්ගේ පුතාති අපි තාමත් මේ ප්‍රේම කරන ජනතාවක් ඉන්නවයි කියලා කියනවා නම් තනි අලියා වෙන්න හදන්නේ තනි කඟ වේනාගේ අඟ වගේ වෙන්න හදන්නේ අර භික්ෂුණිය තීරගතවල කියලා තියෙනවා වලල් අතේ තනි වලල් තියෙනකන් නිස්සද්දයි දෙක වෙච්ච ගමන් කැම්බැල්ලි කියලා අත දව වලු දෙක වෙච්ච ගමන් සලම් බලන් ගන්න. ඒක නිවන වගේ. විවේක වෙන්න වෙනවා නේද? ඒක නිවන වගේ. නමුත් ඒක ද්වේෂයෙන් නෙමෙයි අපි කරන්නේ. කාටවත් තරහින් නෙමෙයි කරන්නේ. බැගෑ වෙලා. අඬා වැටිලා. කරුණා කරලා මේ විවේකේ දෙන්න. මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ කියලා දින්දත් තියෙන. ඒක කොහොමද කියන්නේ? කරුණා කළා මට මගේ විවේකේ දෙන්න. ඊට වැඩිය දෙයක් නැහැ. නමුත් මිනිස්සු හිතන්නේ ඒක මේ තරහට මේ නොදකින් නොපතන් කියනවා වගේ. එහෙම ගන්නෙ නේ. නිසා කිසි දවසක කිසි කෙනෙක් බනවන්න එපා. කිසි දවසක කිසි කෙනෙකුට අනවන්න යන්නත් එපා. බලන්න මේ දේ බනවන්න නැතුව අනවන්න නැතුව මට කරගන්න බැරිද කියලා. බැරිම නම් හිත කෑ ගහයි. ඇඟ දඟලයි. ආ එතකොට ඇවිල්ලා කරන දේක් කරයි. වචනයක් කෑල්ල පළුවක් ගියත් කදාක කවුරුත් බනවන්නත් එපා කවුරුත් අනවන්නත් එපා පුළුවන් තරම් බලන්න ඒ වෙනුවට මේ කාගෙන යන්න. එතකොට තමන්ට ඇනවිල්ලත් අඩු වෙනවා. තමන් අනවනව අඩු වුණොත් තමයි තමන්ට ඇනවිල්ල අඩු වෙන්නේ. තමන් බනවනව අඩු වුණොත් තමයි තමන් බැනවිල්ල අඩු වෙන්නේ. එහෙම නැත්නම් තමන් අනුන්ට බනවන දාකල් අනුන්ගෙන් තමන්ට එන බැනවිල්ල ඒක නතර කරන්නේ. ඒ ඔක්කොම පටිච්ච සමුප්පන්නව යන්න.
නිසා කනේ පොරොප්පයක් ගහගෙන යන එකයි තියෙන්නේ. කටටත් ප්ලාස්ටරයක් ගන්න. අර ඉස්සර මේ ඩාබු අර මේ මොනවද උන්ට කියන්නේ? අයිතන නේපාල් ජාතිකෙන්ද යුද්ධට ගෙනත් තිනවා මේ අප්‍රිකන් සවෙන්න. කාපිටි. කටට ඉබ්බේ දාලා ඉන්නේ. උන් මිනිමස් කනවා. ඊට වැඩිය දරුණුයි මේ සම්පප්පල. පොඩ්ඩක් දරුණුයි. ඔය තේරෙන්නේ නැහනේ කටිසොලේ ගෑවිලා නෙවෙයි යන්නේ අරකන මිනිමස් කරන උඩ තේරෙනවනේ මේක ඊට අමම කි මොකද කරන්නේ ඉන්දියන් නැති වෙයිද මන් දන්නේ අද ඔය කොච්චර කරක්වත් මට පේනවා කතා කරලා ඉත මොනවක්වත් කියන්න බැරි මොකද මම දවසට පැය තුනක් කතා කරනවා ඒක අඩු වෙනවා නම් මං කැමති නමුත් කරන්න බෑ නැතිවස කර්මා කළා උපයාගත්ත දේ අතන මෙතන තියන්න එපා අඟුලිමාල හාමුදුර වගේ රැකේ කියලා කද්දාකත් රැකෙන්නේ. අමිනාස් ධර්ම සාකච්ඡාවල් වුණත් කතා කරන්න හොඳ නැහැ. කතා කරන්න වෙනවා මොඩ වෙන තාක්කන්. මේ කතාවක් තියෙනවා ඒක මේ රාජනිස් තමයි කිව්වේ ඒක බටහිර ප්‍රසිද්ධ කතාවක්. ඒ අම්මා කෙනෙක් දරුවෙක් ඇදවලු පළවෙනි කුළුඳුලේ පුතා ඉතු හොඳට කනවලු සෙල්ලම් කරනවලු හුරතල් වෙනවලු කතා කරන්නේ නැති. ඉතින් කොටම පෙන්නවලු එහෙම දෝෂයක් නැතුළු මුගේ. ඉඳා වුරුදු හතක්ම කිසිම අඩුවක් නැතුව අංග සම්පූර්ණ අම්මගේ පුළු වැඩ බහා තබල හැදුවලු මූ කතා කරන්නේ නැතිලු. ඉතින් අම්මා ඉඹගෙන දැන් ඔක්කොම කරලා මේ කිව්වලු කතා කරවන්න මම කතා කරන්නේ නැතුළු. ඒ දවස හදිස්සිය අම්මට වැරද්දක් සිද්ධ වුණා. මේ අවන්නේකට මිනිස් කීඩියක් දාලා අම්මා එළියට ගිහිල්ලා තියෙනවා දර බලන්න. එතකොට අරක කර වෙනකොට අම්මට උ කතා කරගලු අම්මා මිනිස් කීඩිය කර වෙනවා කියන්නේ. ඊට පස්සේ අම්මා දුවගෙන එලිකල අනේ පුතේ උඹ අවුරුදු 7ක් මට දුන්නා උඹට මේ උඹට කරදර කතා කරන්න පුළුවන්කම තියෙති නේද කතා නගරදී. මං ඒක නෙවෙයි කිව්වේ මිනිස්ක කර වෙනවා කියන්නේ. හොඳට අම්මා වැඩ කරනකම් කතා කරන්න ඕනේ වැරදිච්ච තැනදී විතරයි කතා කරන්නේ. It was a Rajinish Kino, I am also speaking due to your toasted buns. Toasting buns. Katakarana siddha venne, api hari asai me, mokaddekari kyan, bana vanda. Mami me prasna hande pai kela, mandu otsahai karana ke nika neve. Thamam hadagand hadand uttare, kagingari hambena ta akal leka sakannan. Eza thamangya upakrama karagana karagana karayana kota, me prasna aduvi. ඒසර ධර්ම සාකච්ඡා වෙලාවත් අඩුයි. ඒක කැමැත්තට ගනීද අකමැත්තට ගනීද මන් දන්නේ මන් දන්නා අඩු වෙනවනේ හොඳයි. හැබැයි අඩු වෙනවා හොඳයි කියලා කියන්නේ අනික් කට්ටියක් නැගිටින ගම. අනික් කට්ටියක් තම තමන්ගේ ඒ ශක්තිය හදාගෙන ඉන ගමන් අඩු වෙනවනේ හොඳයි. හොඳයි අපි එමනම් මෙතනින් අද නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.